Welcome to bizhub YouTube channel. Bizhub YouTube නාලිකාවට ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා. අදත් අපි ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා කාට වුණත් ලේසියෙන් පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන් ව්‍යාපාර අවස්ථාවක්. ඉතින් ඒ තමයි පොලිතින් බෑග් ඉටිකොළ වර්ග අලවිය සම්බන්ධ ව්‍යාපාරය. දැන් මේ සම්බන්ධ ගොඩක් අය නැඹුරු වෙන්නේ නැහැ. ඉතින් ඔයාට පුළුවන් මේක ඔයාගේ අලුත් ව්‍යාපාරයේ විදිහට ආරම්භ කරන්න අදම පටන් ගන්න. මේ ගැන අපි ඔයාලට කතා කරනකොට මේ ව්‍යාපාර ද්‍රව්‍ය තොගමිලට මිලදී ගන්න පුළුවන් වෙළඳ ආයතනයක් හඳුන්වලා දෙනවා. ඉතින් දිගටම මේ වීඩියෝ එක සමග එකතු වෙලා ඒ කන්ටැක්ට් නම්බර්ස් අරගෙන ඔයා මේ ව්‍යාපාරය කරන්න කැමති නම් ඉදිරියට කරගෙන යන්න සම්බන්ධ වෙන්න කියලා අපි ඉල්ලලා සිටිනවා. ඉතින් ඇත්තටම මේ ව්‍යාපාරය ගත්තහම ගොඩාක් ලොකු ආයෝජනයක් කරන්නේ නැතුව ආරම්භන්න පුළුවන් ව්‍යාපාරයක්. ඒ වගේම මේ පොලිතින් ව්‍යාපාරය ගත්තහම ගොඩක් අය මේකට යොමු වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි මොකක් හරි මේ වගේ ව්‍යාපාරයක් පටන් අරගන්නකොට ගොඩක් දෙනෙක් හිතනවා මේකට වාහනයක් ඕනේ, මේ වැඩේ කරන්න නම් වාහනයක් නැතුව බෑ එහෙම කියලා. හැබැයි දැන් මේ පොලිතින් සම්බන්ධ ව්‍යාපාරය කරගෙන යනකොට ඔයගොල්ලන්ට තියෙන්නේ පුට් සයිකලයක්ද, වෑන් එකක්ද, මෝටර් සයිකලයක්ද, කාර් එකක්ද, එහෙම නැත්නම් මුකුත්ම නැති කෙනෙක්ද, මේ ඕන කෙනෙක්ට මේ ව්‍යාපාරය පටන් අරගෙන ඔයාට කරගෙන යන්න පුළුවන්. ඔයාට පුළුවන් ඉස්සර වෙලාම ඔයාගේ ප්‍රදේශයේ තියෙන ග්‍රොසරි ෂොප්, එහෙම නැත්නම් බුක් ෂොප්, පේස්ට්‍රි ෂොප්, ඒ වගේ විවිධ ආයතන සඳහා මේ පොලිතින් ද්‍රව්‍ය ලබා දෙන්න. ඒ වගේම දැන් මේ බිස්නස් එකක් සාමාන්‍යයෙන් කෙනෙක් පටන් ගන්නකොට අනේ මේක හරියන්නේ නැහැ, මේක අමාරුයි කරගෙන යන්න වගේ දේවල් හිතන්න පුළුවන්. ඇත්තටම මේ පොලිතින් ව්‍යාපාරය ගැන අපි ගත්තොත් මේ ව්‍යාපාරය ආරම්භ කරනකොට මුලදී ඔයාගේ ප්‍රදේශයේ ඉන්න කීප දෙනෙක්ට ගිහිල්ලා මේක හඳුන්වලා දෙනකොට ඒගොල්ලෝ ගන්න කැමති වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට ඔයා දෙන්න හදන ගන්නටත් වඩා අඩු වෙන්න පුළුවන්. ඔයා මේ කොහොම හරි මේක කරගන්න ට්‍රයි කරන්නේ කියන්නේ දැන් ඔයා ඒ ආයතනයට යම් කිසි මුදලක් දීලා තොග වශයෙන් ගන්නවනේ. එතකොට මුලදී පොඩි ප්‍රොෆිට් එකක් තියාගෙන කස්ටමර්ව අල්ල ගන්න ඕන නිසා කස්ටමර්ට වෙන තැනකින් ඒක හම්බ වෙන්නේ කොයි ගන්න කියලා බල්ලිවෙලා රීසනබල් ප්‍රයිස් එකකට කස්ටමර්ට දීලා ඔයාට මේක දිගටම කරගෙන යන්න පුළුවන්. එතකොට ඔයාට පුළුවන් කොහොම හරි දැන් මේ වැඩේ අල්ලගත්තොත් දිගටම දිගටම ඔයාගේ කස්ටමර් තියාගෙන ඊට පස්සේ හිමින් ඔයාගේ අවශ්‍යතාවය සපිරින පරිදි ආදායම තියාගෙන මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න. ඇත්තටම ගත්ත දැන් පුංචිර පටන් ගන්න බිස්නස් එකක් හින්ද සාමාන්‍යයෙන් දැන් පොලිතින් ව්‍යාපාර මහා පරිමාණ විදිහට කරගෙන යන අයගේ ප්‍රයිසස් චුට්ටක් ඔයා දැනුවත් වුණා නම් ඔයාට පුළුවන් ඒ දෙන ගණන් වලට වඩා පොඩ්ඩක් අඩුවෙන් ඔයාගේ පාරිභෝගිකයන්ට දීලා ඔයාගේ පාරිභෝගිකයෝ දිගටම ඔයත් එක්ක තියාගන්න. එතකොට ඔයාට පුළුවන් දවසක ඒ වගේ ඔයාගේ ව්‍යාපාරය පුළුල් කරලා ඉස්සරහට කරගෙන යන්න. එතකොට අපි මූලිකවම කිව්වා මේ වීඩියෝ එක මුලදී අපි මේකෙදී ඔයාට ආයතනයක් සම්බන්ධ කරලා දෙනවා කියලා. ඒ ආයතනය ගත්තහම ඔයාට අපි අඳුනලා දෙන්න ආයතනයෙන් ගාබේජ් බෑග්, ෂොපින් බෑග්, සියලුම වර්ගයේ ඉටිකොළ, පේපර් සර්වියට් වගේ, එහෙම නැත්නම් පේපර් ප්ලේට්, සුදු පත්තර, ටෙක්ස්ටයිල් බෑග්, ග්‍රොසරි බෑග් ආදී වගේ බෑග්ස් තොග වශයෙන් ගන්න පුළුවන්. එතකොට දැන් මේක බිස්නස් එකක් කරන්න ඉන්න කෙනෙක්ට වගේම බිස්නස් එකක් කරගෙන යන ඔයාටත් වැදගත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි මූලිකව මේ වීඩියෝ එක කරන්නේ මේ ව්‍යාපාරය ආරම්භ කරන්න මේ ආයතනය හඳුන්වලා දීලා ඒ ආයතනයෙන් ඔයාට බල්ක් ඕඩර්ස් අරගෙන ඔයාගේ බිස්නස් එක ඉස්සරහට හදාගෙන යන්න. ඒ වගේම දැන් අපේ වීඩියෝස් එක ගොඩක් බිස්නස් කරන අය එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය පරිදි තොග මිලටම අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගන්න. එතකොට බල්ක් වශයෙන් තියෙන්නේ අපි ලබා දෙන නම්බර් එකට කතා කරලා ඕගොල්ලන්ට වැඩිතරතුරු අරගෙන පුළුවන් ඔය හැම දිනාටම මේක කරගෙන යන්න. ආයතනයේ තියෙන්නේ කොට්ටාවේ එස්කේ පොලිතින් තමයි ඒකේ නම. කොට්ටාව අවට කෙනෙක් නම් මේ වීඩියෝ එක නරඹන්නේ ඔයාට පුළුවන් ආයතනයටම ගිහිල්ලා මේ පොලිතින් ද්‍රව්‍ය කෙලින්ම ලබාගෙන ආගේ බිස්නස් එක කරන්න හෝ ආගේ බිස්නස් එක සඳහා අවශ්‍ය බල්ක් ඕඩර්ස් ලබා ගන්න. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් කුරියර් සර්විස් එක හරහා ඔයාගේ අවශ්‍ය ස්ථානයට මේ භාණ්ඩ ද්‍රව්‍ය ලබා ගන්න.
ඉතිං ඔයා දුර බැහැර ඉන්න කෙනෙක් නම් ආට පුළුවන් මෙයා එතනට කෝල් කරලා ඔයාගේ ඔඩ එක දාලා ඔයාට ගෙන්නගෙන මේක ඉස්සරහට කරගෙන යන්න. එතකොට දැන් අපි ඔයාට කියන්නේ ආයතනයේ දුරකථන අංකය 0777 86 82 552. 0777 86 82 552. ඒ වගේම ආයතනයේ වැඩ කරන සියලු දෙනාම ඔගොල්ලොන්ගේ බිස්නස් එක ඉස්සරහට කරගෙන යන්න, ඔගොල්ලොත් එක්ක එකතු වෙලා කරගෙන යන්න ඉතාමත් සහයෝගයක් ලබා දේවි. ඒ වගේම දැන් අපි හැමදාම ව්‍යාපාර අදහස් මේ වගේ අරගෙන එනවනේ. ඉතින් ඔගොල්ලොන්ට හිතෙනවා නම් අපේ වීඩියෝස් බලන එක ගොඩාක් වැදගත් කියලා අපේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් අද අපි ගෙනපු මාතෘකාව හැමෝම කතා කරන්නේ නැති, ගොඩක් අය දන්නේ නැති ව්‍යාපාරයක්. ඉතින් අපි හිතනවා මේක ඔයගොල්ලන්ට අපි අපේ බිස්හබ් YouTube නාලිකාව හරහා අරගෙන එන අලුත් ව්‍යාපාරයක් කියලා. ඉතින් මේක ඔයගොල්ලන්ට ඉස්සරහට ඇත්තටම හොඳට කරගෙන යන්න පුළුවන්. මොකද සමහර දේවල් වගේ නෙමෙයි පොලිතින් ද්‍රව්‍ය, අපි මේකේ සඳහන් කරපු සියලුම ද්‍රව්‍ය ඉතාමත් වේගයෙන් එදිනෙදා මිනිසුන්ගේ ජීවිතයට ගොඩක් අත්‍යවශ්‍ය වෙන දේවල්. ඉතින් මේවා මන්ටම විකිරෙනවා සහ ඔයාට පුළුවන් සෑහෙන්න ආදායමක් ඒකින් උපයන්න. ඉතින් ඕනම ව්‍යාපාරයක් ගත්තහම මුලදී එකපාරෙම සාර්ථක වෙන්නේ නැහැ. Tamanට දෙයක් කරන්න යනකොට ඉදී කාලයත් එක්ක තමයි හරියන්නේ. ඉතින් කාලෙට ගොඩක් වෙලාවට අපි හැමදේම ඉඩ දෙන්න ඕනි, අපි ඒ කරන දේ සාර්ථකත්වයටපත් වෙන. හැබැයි කාලෙට හරියන්න දෙන්න කියලා ඕගොල්ලෝ ඒකට මහන්සි වෙන්නේ නැතුව ඉන්න එක ගැන නෙමෙයි මම කියන්නේ. කාලයත් එක්කම එන කම්කටොළු වලට, ඕගොල්ලන්ට එන ප්‍රශ්න වලට මූණ දීගෙන බිස්නස් එකක් පටන් ගත්තොත් එපා, මේක දැන් ඇති, මේක දැන් අතරින්න ඕනි කියලා හිතෙන තත්ත්වයට වැටෙන තරමටම සමහර වෙලාවල් වලට ඕගොල්ලෝ හිතෙන අවස්ථාව වෙන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවේ මේ මොහොත ඕගොල්ලෝ කොහොම හරි පහු කරගෙන ඉස්සරහට අරගෙන ගියොත් ඔයාට පුළුවන් ඔයාගේ ව්‍යාපාරය ඉතාමත් සාර්ථක විදිහට ඉස්සරහට කරගෙන යන්න. ඒ වගේම දැන් අපි බලාපොරොත්තු වෙනවා අපිත් එක්ක එකතු වෙලා ඉන්න ගොඩක් අපේ YouTube නාලිකාව නරඹන ඔය සියලු දෙනාගෙම හිතසුව පිණිස අපි ගේන මේ මාතෘකා ගොඩාක් උගලන්ට වැදගත් වෙනවා කියලා, සහ දැනටමත් මේව පටන් අරගෙන ඒගොල්ලොන්ගේ ව්‍යාපාර විදියට කරගෙන යන අය සාර්ථක වෙච්ච අය ගොඩක් ඉන්නවා. ඒගොල්ලෝ අපිට ගොඩක් වෙලාවට කමෙන්ට් සෙක්ෂන් එකේ සඳහන් නොකරත් පෞද්ගලිකව මැසේජ් එකක් කරහා ඒව සඳහන් කරන. ඉතින් ඕගොල්ලොන්ටත් අපි කියන්නේ අපි මේ ගේන හැම දෙයක්ම ඕගොල්ලෝ වෙනුවෙන් තමයි අරගෙන ඉන්නේ. ඉතින් හැම තිස්සෙම හිතනවා නම් අපි මේ කරන දේෙන් ඕගොල්ලොන්ට සේවාවක් වෙනවා කියලා, අපි ගේන වීඩියෝස් වලින් ඕගොල්ලොන්ට ප්‍රයෝජනයක් තියෙනවා කියලා, සහ ඉස්සරහටත් මේ වගේ වැදගත් ප්‍රයෝජනවත් වීඩියෝස් නරඹන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඉතින් එහෙනම් ආයෙත් අපේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න කියලා කියන ගමන් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔබට සුබ දවසක්.